ඊළඟට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල දැන් බලන්න පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කර ගැනීමේදී තියෙන මනාප ක්‍රමය දිස්ත්‍රික්ක ක්‍රමය ඉස්සර අපිට හිටිය කොට්ටාසයකට වග කියන මන්ත්‍රීවරේ ඉතර සීමිත ප්‍රමාණයක් දැන් තරඟ කරන්නේ දිස්ත්‍රික්කෙට එතකොට ඒක මේ සාමාන්‍ය සුළුපටු මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කෝටි ගණන් ධනි වියදම් කරන්න ඕන ඒක ප්‍රචාර කටයුතු මොකද මනාප ලබා ගන්න ඉපේ ඉතින් ඒ නිසා ඒ අය බලයට පත් වෙච්ච වෙලේ ඉඳලා සල්ලි හොයනවා මේ මේ ඊළඟ මැතිවරණ සඳ සල්ලි හොර තියා ගන්න ඕන අල්ලසට දූෂණයට යොමු කරවනවා ඒ මනාප ක්‍රමයේ තුල ඒ නිසා අපට මන්ත්‍රීවරේ ඕන මන්ත්‍රී කොට්ටාසයට වගේ කියන මන්ත්‍රීවරේ පත් කරන්න අවශ්‍ය වෙනවා ඊළඟට අපේ රටේ එහෙම් පිටින්ම දේශපාලකරණය වෙලා අපේ රට පිරිහෙන්න විනාශ වෙන්න ප්‍රධානම හේතුවක් තමයි සියල්ල දේශපාලකරණය වීම ඒ දේශපාලන කරණේ වීම තුල ඒකෙන් වළක්වා ගන්න තමයි ওই 17 වෙනි සංශෝධනය දැන් මේ අනුගුරු ව්‍යවස්ථාවට ඒ 17 වෙනි සංශෝධනය ගේන වෙලාවේ මුළු පාර්ලිමේන්තුව මත ඉස්සුවා පක්ෂවේදීන් තොරව ඒක අවශ්‍යකම නිසා නමුත් ඒක සම්මත වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩු කරන කාලේ දැන් තවත් ආණ්ඩු කාලෙකුත් ඉවර වුණා අද වෙනකන් 17 වෙනි සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒකෙන් ඉල්ලන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම ස්වාධීන රාජ්‍ය පරිපාලන කොමිසම ස්වාධීන අධිකරණ කොමිසම ස්වාධීන අල්ලස් කොමිසම ස්වාධීන ජනමාත්‍ය මේ වගේ කොහොම හරි රට සාධාරණත්වයට කරා ගෙනියන්න ඕන කරන ඉල්ලීම් ටික දැන් බලන්න මේ නිසා අධිකරණේ පත් කරන්නේ ජනාධිපතිවරයා රාජ්‍ය සේවයට පත් කරන්නේ මේ තානාපති පත් කර ජනාධිපතිවරයා එතකොට අල්ලස් කොමිසම කියන්නේ ඒක ඇත්තෙත් නැහැ එහෙම එකක් ඇත්තෙත් නැහැ ඒක අක්‍රීයයි දැන් මේ කියන ස්වාධීන පොලිස් කොමිසම කොහොමද තියෙනවා පොලිස් ප්‍රතිවරයා පත් කරන්න තමයි ඕන කියන්නේ ඉතින් පොලිසිය හසුරවන්නේ රටේ නායකයා දැන් මේ සියල්ලම දේශපාලන කරන ඉවරලා ඒ නිසා දැන් හොඳට පැහැදිලි වෙනවා දැන් පොලිසිය මේ පහුගිය දවස්වල මේ අපේ මේ සාමාන්‍ය කෙනෙක් එන්ට්‍රිය බාර ගන්න. මමයිගේ ගිනි තිබ්බ කිව්වොත් ඒ ගිනි තිබ්බට එන්ට්‍රිය බාර ගන්න නැහැ එතන ගියා. මට ගැහුවයි කිව්වට ඒක බාර ගන්න නැහැ. ඊපෙරේ දකින්න ඇති මේ මේ පොලිසිය බලාගෙන ඉන්නවා මේ දාමරිකෝ ගහන මිනිසුත්. මේ ජෙනරාල් පොන්සත් පොන්සේකා අතනු ගැනීම විරුද්ධ දැසි පැත්තට ඒ දසම දෙකද පොලිසිය බලාගෙන ඉන්නවා දහවරිකෝ ගන්න පොළු තියාගෙන අද වෙනක කෙනෙක් අල්ලලා නැහැ සමහර තැන් වල පොලිසියට නියෝග දෙන්නේ පාතාලය එයා නියෝග දෙන ගන්න ගන්න රහාරුගෙන් අල්ලගෙන ගහුවා ඉතින් මෙහෙම පොලිසිය ඊට පස්සේ කෝප වර්තා ඒක දැන් අහන්නත් නැහැ देशपालन कर ඉස්තමංගේ ආත්ම ගෞරවය රැකගෙන රටට ආදරෙයි. නමුත් ගියට ඇති වැඩක් නෑ රස්සාවක් හොයාගන්න බෑ. කිසිම දෙයක් කරගන්න බෑ. අන්න ඒ නිසා මං හිතනවා රට හදන්න නම් ඕන කමක් තියෙනවා නම් මේ තියෙන අවාසනාවන්ත ආණ්ඩුකම විවස්ථාව අයින් කළ යුතුයි. ඕකෙම නීති නීති පනවන්න වෙයි. කොච්චර ඇමතිවරු අපේ රටට ඕනද කියන්නේ අපි ඒක කාටකින් හරියට දැන් අපි තියෙනවානේ 225 ඕනේ කියන එක දැන්ත තියෙනවා නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
අමතුල සංඛ්‍යාව දාන්නේ දැරනේ එකතික තියෙන අපි හරි ආඩම්බර වෙන්න ඕන ලෝකේ මොනවා නැත්තත් අපිට ලෝකේ ලොකුම අමතිවන්නේ ඉන්නවනේ ලෝකේ ලොකුම අමතිවන්නේ අපිට තමයි ඉතින් දැන් ඒ අමති මණ්ඩලේ නඩත්තු කරන්න ජන සල්ලි කන්දරා පොඩි ධනස්කන්ධයෙන් ලංකාවගේ පුංචි රටකට පුළුවන් ද ඔය දරන්න ඕ ඒ නිසා මේ තත් ණයවරින් අපි ඉන්න රටක් නේද ඔය ඉන්දියාව ගත්තත් ලංකාවත් ගත්තත් කොහෙද කොහොම අපි වල තියෙන්නේ ලෝ කිසිම රටක නැහැ කොහොම එක මේ ලෝකේට විහිළුවක් නෙමෙයි අනේ නිසා මේක මන අපකම වෙනස් වෙන්න ඕන අනුභව ව්‍යස්තාව වෙනස් වෙන්න ඕන සියල්ල රට දේශපාලන ක්‍රමෙන් නිදහස් වෙන්න ඕන අන්න ඒක උන සාධාරණ ඉෂ්ට වෙයි නැති එතෙක් අපිට ඔය කියන යුක්තිගරුක සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ඔය ලස්සන වචන පමණයි වචන වලට සීමා වෙලා දැන් ශ්‍රී ලංකන් රේඩියෝ සහ ඔබ යන වැඩසටහන එක විශේෂ මාංගයක් තමයි අප සමග සාකච්ඡාවට එන පුද්ගලයාගේ මුල කාලය පිළිබඳ කතා කරන්නේ දැන් අපි ආම්තුරන්ගේ අතීතයේ දෙසට පොඩ්ඩක් එවිවලුත් ආම්තුරනේ කොහොමද මේ කොහෙද ඉපදුනේ එතකොට දෙමව්පිය කවුද කියන කාරණා එතකොට අධ්‍යාපනයේ වගේ පෞලිස පෞල ගැන පොඩ්ඩක් කතා කරමු මම හිතුව අපි ගාතින් කොළඹ දිස්ත්‍රික්කෙමයි හැබැයි පිටිසර ඔය මාදුරාව කියන ගම පිටිසර ගම්මානය. ඒ කියන්නේ කඳු වැටි සහිත හොඳට කුඹුරු වෙල් යායවල් තියෙන ඇලදුළු ගංගාවල් තියෙන සෞසාර ගම්මානයක්. ඉතින් ඒ ගමේ ඉපදිච්ච මම ගමේ ඉස්කෝලේ තමයි ඉස්කෝල ගියේ පහට විතර එනවා ගමේ ඉස්කෝලෙට. ඉතින් ඒ ගමේ ඉස්කෝලේ යන කාල තමයි මට මහාන වෙන්න අවස්ථාවක් උදා වුනේ. එහෙම වුනේ මේ මගේ තාත්තගේ අයියා ලංකාවේ හිටියේ මහා ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්. ඔය මාදුළුවාවේ ඉන්දජෝති නායක හාමුදුරු. ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්. ඒ නිසා ඒ අපේ කෝට්ටේ නාග විහාරේ හිටියේ මුල්ලිදිය රේවත කියන ලොකු හාමුදුරු. ගිහිල්ලා අපේ ගෙදරට නිතර නිතර ගිහිල්ලා කිව්වා මේ පරම්පරාව කෙනෙක් මහාන කරන්න ඕනේ කියලා. ඉතින් මම මාව ඉල්ලුවා මහාන කරන්න කියලා. ඒකට අවුරුදු 12ක් විතර ඇති. ඉතින් එතකොට මාගෙත් ඉතින් අකමැත්තක් නැහැ මේකට. අම්මා ඉච්චර කැමතුනේ නැහැ මහාන කරලා ළමයි තුන්දෙනා අපි ඉදිරි ඉන්නේ. අයියයි මමයි නංගී විතරයි. ඉතින් අම්මා වැඩියක් කැමැත්තක් නැති වුණත් අර පරම්පරාවේ කෙනෙක් මහාන කරන්න ඕනේ කියන කාරණේ උඩ ඉතින් මාව සාසනයේදී පූජා කළා. ඉතින් එනවා මම අවුරුදු 12දී පන්සලට ඇවිල්ලා තවත් අවුරුද්දක් ඉස්කෝලේ ගිහිල්ලා හය පන්තියේදී මම කෝටි නාග විහාරයේ පන්සලේ පැවිදි වුණා. පැවිදි වෙලා ඔය කාලේ 1956 මහා ආන්දෝලනාත්මක කාලේ ඒ කාලේ හරියට මේ නම කියවෙනවා කිලුවත්තුරේ පඤ්ඤාසාර නායක හාමුදුරුවෝ යක්කඩුවේ පඤ්ඤාරාම හාමුදුරුවෝ බඹරැන්ද සිරිසීවලි හාමුදුරුවෝ කොටේ ඉනේ පඤ්ඤාගිත්ති හාමුදුරුවෝ මේ ඔක්කොම විද්‍යාලංකාර පිරිවෙනි හාමුදුරුවෝ මට මහා පෙරළ දේශපාල පෙරළියකට දැස්සින කාලේ මට ඇච්ච දේශපාලන අවබෝධයක් නැහැ නමුත් මම අර ඒ පුද්ගල චරිත වලට ආදරය කළා. මේස මම මේ මන ලොකු හරන් කිව්වා ඉතින් මාව පිළිමකට දාන්න ඕනේ කතා කරනකොට මම ආසයි විද්‍යාලංකාර පිරිවෙනට යන්න කියලා. ඒ කාලෙත් ඔය විද්‍යාලංකාර පිරිවෙන ගොඩක් දියුණු මට්ටමක සිටිනවා. උත්තම කාල විද්‍යාලංකාර පිරිවෙනි. ඉතින් අපේ වන්දේ ශිෂ්‍යෝ 50 60 හිටියා ඒ කාලේ. විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලකුණිත් අපේ කාලේ. ඉතින් විද්‍යාලංකාර පිරිවෙනට ආවා. ඉතින් මම හරි අදත් හරි ආඩම්බර වෙනවා මම විද්‍යාලංකාර පිරිවෙනට පැමිණීම පිළිබඳව.